ගරු මුලාසනාවට මන්ත්‍රතුමයනි මගේ මිත්‍ර ශෙහාන් සේමසිංහ මැතිතුමාත් මමත් මහබැංකුව ඉදිරියේ වාඩි වෙලා මහබැංකු හොරා එලවන්න උද්ඝෝෂණය කරපු කාලය මංහිතන්නේ එතුමට මතක ඇති. මම කැබිනට් මණ්ඩලයෙන් අස්වෙලා ඔබේ ආරාධනයට රනිල් වික්‍රමසිංහ මේ රට විනාශ කරන එක වලක්වන්න ඔහුට එරෙහිව විශ්වාස භංගයකට සහයෝගය දෙන්න ඔබත් එක්ක අපි එකතු වෙලා රනිල් වික්‍රමසිංහගේ වැඩ පිළිවෙල මේ රටෙන් තුරන් කරන්න කටයුතු කරපු හැටි මගිතන්නේ ඔබතුමාට මතක අමතක නැතු ඇති. අපි ඔබතුමා යන්න කලින් විවිධ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීලා ඉන්න මොහොතේ ඔන්මැක්ස් ගනුදෙනුව පිළිබඳව ඔබතුමාගේ අමාත්‍යංශය අවධානය යොමු කරන්න කියන ඉල්ලීමක් මං කරන්න කැමති. මේ රටේ සාමාන්‍ය මිනිස්සු 450,000 105,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ ගනුදෙනුවට සම්බන්ධ වෙලා පිරමීඩ ගනුදෙනුවට අද කෝටි 4,500ක් විතර මුදල් නැති කරගෙන ඒ අයට යන එන මං නැති වෙලා ඉන්නේ. අපේ මහබැංකුව ස්වාධීන කරන්න අපි දායක වුණා. මහබැංකුවෙන් මේ ගනුදෙනුව පිළිබඳව අවධානය යොමු කරන්නේ අවුරුදු 2කටත් වඩා පස්සේ. එහෙම වෙච්ච ඒ ප්‍රශ්නයට මැදිහත් වෙච්ච උදවිය සම්බන්ධව දැන් මේ මොහොතේ අධිකරණ තීන්දුවක් තිබුණට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් පැමිණිලි කරන්න ඒ ප්‍රශ්නයට මැදිහත් වෙච්ච උදවිය පැමිණිලි කරන්න යනවට බය කරන්නද වෙනම වැඩපිළිවෙලක් යනවා? යන්න එපා, ගියෝතින් ඒ අයට වැඩවර්දී කියලා බය කරනවා. ඒ නිසා මේ පාණියට පත්වෙච්ච විශාල ප්‍රමාණයක් ඉන්න රජයේ සේවකයෝ එයාට පැමිණිල්ලක් දාන්න යන්න බයයි, රස්සාව නැති වෙයි කියලා. ඒ අය පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි, මම ඔබතුමා පස්සේ උත්තර දෙන්න. එහෙනම් මගේ වෙලාවෙන් ගන්න එපා. මගේ වෙලාවෙන් ගන්න එපා මේ ගරුමන්තුමිය. ඒක පස්සේ කතා කරන්න ගරුමන්තුමිය. ඒ වගේම තවත් එකක් ඔබතුමාට තියෙනවා. මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි හින්දා, රට කඩන් වැටිච්ච හින්දා අද යන්නේ නැ මන් නැතුව අපේ ආණ්ඩුව බලයට ආවේ රණවිරුව පෙන්නලා ජාතික ආරක්ෂාව කතා කළා. රණවිරුව අද 100,000 ගානක් අපේ ප්‍රදේශවල පවා ගිහිල්ලා තියෙනවා. දැන් රුසියාවට ගිහිල්ලා ජීවිත නැති වෙලා, පඩි නැතුව ජීවත් වෙන්න විදියක් නැතුව ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන කතා කරපු ප්‍රබලය වාඩි වෙලා ඉඳගෙන ඒ අය දන්නෙත් නැහැ අපේ විපක්ෂයේ දායසිරි මන්ත්‍රීතුමත් අපේ විපක්ෂ නායකතුමත් මේ ගැන අවධානය යොමු කරනකන් ඒ අය පිළිබඳ අද සහනයක් දෙනවා කියලා විපක්ෂය මැදිහත් වුණාට පස්සේ කතා කරනවා. නමුත් ඒ අයගේ ප්‍රශ්න පිළිබඳ තා කී දෙනෙක් ගිහිල්ලා තියෙනවද, තා කී දෙනෙක් යන්න ඉන්නවද, තා කී දෙනෙක්ගේ ප්‍රශ්න තියෙනවද මේ පිළිබඳව මැතුවා මතු කරපු විනාඩියෙන් කතා කරන්න. පළවෙනි එකට මට උත්තරයක් දෙන්න පුළුවන්. මේ වෙනකොට මේ සම්බන්ධයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම මහබැංකුව නිරන්තරයෙන් නිවේදන නිකුත් කරනවා මේ වගේ නීති විරෝධී පිරමීඩ් ජාවාරම් පිළිබඳව. හැබැයි තව දුරටත් ඒවා ප්‍රචාරණය කරන්න සහ ඒවට යොමු වෙන කණ්ඩායමුත් ඉන්නවා. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව ඉතාම වගකීමෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. මේ සම්බන්ධයෙන් දැනට අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ අධිකරණ කටයුතු වලදී අපිට බලා ගන්න පුළුවන් කොහොමද ඉදිරියට යන්නේ. අර මුලාසරණ මන්ත්‍රීතුමනි මේ විනාඩි තුන මට දෙන්න. ඔබතුමා ඒ ආකාරයට වගකීමකින් මුල ඉඳලම කටයුතු කරා නම් රජය මේ ලක්ෂපාකට ආසන්න මිනිස්සු මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ නැහැ. ඔබතුමා කිව්වා ආර්ථිකය අද සමතයකට පත් කරලා තියෙනවා කියලා. ඔව්, පෙට්‍රල් පෝලිං නැහැ, ඩීසල් පෝලිං නැහැ, පරිභෝජනයේ 50%කට වඩා අඩු වෙලා දුප්පත් අහිංසක මිනිසුන්ට කන්න නැති බව, අධ්‍යාපනයට පොතක් ගන්න බැරි බව මං හිතන්නේ තේරෙන්නේ නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්. ගරු මන්ත්‍රීතුමනි, ඇමතුමනි, එහෙම කියාගෙන අද ජනාධිපතිවරයා මොකද්ද කියන්නේ? හිටපු ගමන් ගිහිල්ලා වත්තට ගිහිල්ලා ඡන්ද ගන්න හිතාගෙන, විපක්ෂය නෙමෙයි ඡන්ද ටික ගන්න වතුකම්කරුවන්ගේ හාම්පුතුන් එක කතා කරන්නේ නැතුව, අදාළ නීති රීති ගේන්නේ නැතුව එළියට ගිහිල්ලා කියනවා එකපාරටම ඔන්න අපි පඩි වැඩි කර 1700ක් කියලා. මේ නොදන්න බබෙක්ද 6 පාරක් මේ රට යගමැතිකම කරලා අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉඳලා
මේ වගේ ජේෂ්ඨ නායකයෙක් ඒ වගේ කතා කියන්නේ ගෙවන්න බැරි දෙයක් පිළිබඳ පොරොන්දු දෙන්නේ ඇයි? දේශපාලනේ රවට්ටන්න. අද එළියට අවිල්ල කියනවා රජයේ සේවකයන්ට ඊයේ ලබන අවුරුද්දේ දෙන්නල්ලු පඩි වැඩි කිරීමක්. ඒ වගේම වාහන ගෙන්නන්න බොහෝ දෙනෙක් බලාපොරොත්තු ඉන්නවා පර්මිට් ගෙන්නන්න වාහන ගෙන්නන්න. වාහන ගෙන්නන්නල්ලු ලබන අවුරුද්දේ. හැබැයි මට ආරංචි ඔබතුමාලගේ ඉල්ලීමට මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එක නම් පාස් වෙලයි කියලා. කරු මුලාසනාඩ මන්ත්‍රීතුමනි අපි ඔබගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම බුදුදහමටත් කියනවා බුද්ධ ධර්මයට බුදුදහම දියුණු කිරීම සඳහා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සඳහා රුපියල් බිලියන ගාණක් ලබන අවුරුද්ද වෙන් කරනවලු. 20.48 මේ රට සංවර්ධනය වෙනවලු. හැමදේම ලබන අවුරුද්ද වැඩි කරනවලු. මේ කියන්නේ දේශපාලන වශයෙන් මිනිස්සු නොමග යවලා මිනිස්සු රවට්ටන්න නෙමෙයිද කියන එක ඔබතුමාම කල්පනා කරලා බලන්න. විවිධ බදු සහන ගැන කතා කරේ අපි ඇයි? අපි කතා කරේ මේ රටේ අපනායන දිරිමත් කරන්න නම් වැලියු වැඩ් කරන්න අවශ්‍ය නම් අපනායන වලට වැලියු වැඩ් අපනායන දිරිමත් කිරීම සඳහා ඒ වෙනුවෙන් ගෙන්නන මූලද්‍රව්‍ය අමුද්‍රව්‍ය සඳහා පමණක් සොයලා බලලා බදු සහන දෙන්න කියලා නිකන් ඔහේ දෙනවට දෙන්න කියලා නෙමෙයි. අපේ අරමුණ මේ රටේ අපනායන දියුණු කිරීම නම් මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම නම් මේ රටේ නිව් ස්ටාර්ට්අප් අලුත් කර්මාන්ත ආරම්භ කිරීම නම් ඒ සඳහා ගැළපෙන බදු ක්‍රමයක් සකස් විය යුතුයි. ඒ සඳහා ගැළපෙන බදු සාන ලබා දිය යුතුයි කියන එක තමයි අපි දිගින් දිගටම කිව්වේ. එහෙම නැත්නම් ඇස් දෙක වහගෙන බදු සාන දෙන්න කියලා නෙමෙයි. මේ සියල්ල අතරේ විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරන්න ඕන කියලා IMF එක කියද්දි අපි ලෝකේ විශ්වාසය වර්ධනය කරගත යුතුයි කියලා කියද්දි මේ මොහොතෙත් අන්තිම මොහොතෙත් මහජන ආරක්ෂාව පිළිබඳ තියෙන අමාත්‍යංශයේ මහජන ආරක්ෂාව පිළිබඳව තියෙන අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක් නිකුත් වෙනවා, ඉදිරිපත් වෙනවා. ඔන්ලයින් වීසා ලබා ගැනීම සඳහා වූ ක්‍රමවේදයක් සඳහා මෙන 2012 ඉඳලා තිබිච්ච ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවකින් ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල මොබිටෙල් ආයතනයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සියල්ල සූදානම් වෙලා තියෙද්දි ඒ සඳහා ඩොලර් එකක් පමණක් අය කරලා ඒ කටයුත්ත කරන්නට පිළි අරගෙන ඒ සිස්ටම් එක හදලා තියෙද්දි සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න සූදානම්ව තියෙද්දි හදිසි කැබිනට් පත්‍රිකාවක් එනවා. ඒ කැබිනට් පත්‍රිකාවට අනුව මේ රටේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා වන මම මේක කියවන්න වෙලා නැති හින්දා ගමන් බලපත්‍ර ආයතුම්පත් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයන්පත් කිරීම මේ සඳහා VFCS කියන ආයතනයක් තියෙනවා ලෝකෙම දන්න. ඒ ආයතනය නම ගහගෙන IFVS කියලා ආයතනයක් මං හිතන්නේ කාගේ හරි හෙන්චයියෙක් විවිධ බොරු දේවල් ලියලා මේ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා. IVS කියන ආයතනය ලෝකෙ රටවල් 145ක වීසා ලබා දීමේ සේවා සපයනවා කියලා එහෙම එකක් නැහැ. ඒ වීසා ඒ ආයතනය සපයන්නේ රටවල් 6කට විතරයි. ඒ වගේම මේකේ කියනවා මේ ආයතනය රුපියල් ඩොලර් මිලියන 200ක් ලංකාවේ ආයෝජනය කරන්න කටයුතු කරනවා කියලා. කිවිසුම එහෙම එකක් නැහැ. මේ ආයතනය කීපයක් එකතු කරලා කීප දෙනෙක් එකට එකතු කරගෙන ඇවිල්ලා තනි ක්‍රම බොරු කියලා වංචනික ආකාරයෙන් මේ රට නොමග යවලා මෙවන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම මං හිතන්නේ වංචාවක්. මහජන ආරක්ෂා වෙන්න ඕන මහජන ආරක්ෂණ අමාත්‍යංශයෙන් කියන එක තමයි මට මේ අවස්ථාවේදී කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ තියෙනවා ලෝකයේ පුරා රටවල් 66ක මේ කෝල් සෙන්ටර් තියෙනවා කියලා. දරු මුලාසනාඩ මන්ත්‍රීතුමනි මේ සේවාව ලබා දෙන්න නම් අදට ගැළපෙන්නේ අනාගතයට ගැළපෙන්නේ ජනාධිපතිතුමා කටහිරියොත් කතා කරන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන, බ්ලොක් චේන් ගැන. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, බ්ලොක් චේන් මේ වගේ තාක්ෂණය උපයෝගී කරගෙන කළ යුතු කළ හැකි කාර්යභාරයක් මේ කාර්යභාරය කරන්න ලංකාවෙත් ඕනම තරම් තාක්ෂණික දැනුම තියෙන කණ්ඩායම් ඉඳෙද්දි මොබිටල් ආයතනයට හැකියාව තියෙද්දි මේ විදියට කටයුතු කරන අතරේ මේ
ආකාරයට මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා කිසිම මේ තරගකාරී ලංසු කැඳවීමකින් තොරව කිසිදු ආකාරයකට තාක්ෂණික ඇගීමකින් තොරව අඩුම තරමේ ඉදිරිපත් කරපු ගිවිසුම පිළිබඳව නීතිපතිවරයා කියන්නේ මේ ගිවිසුමේ ටයිපෝග්‍රැෆිකල් and grammatical errors. ඒකේ අඩුම තරමේ මේ ස්පෙලිං මිස්ටේක් ටික පිළිබඳව වග කියන්න විදියක් නැහැ කියලා. මේ මට මිනිත්තු දෙක කාලයක් ගරු මන්ත්‍රීතුමියනි මේ මේ පිළිබඳ විශාල කාලයක් යනවා මේක තේරුම් කරලා දෙන්න. මම ඊටම කෙටියෙන් කියනවා නම් මේ අපිට ප්‍රසිද්ධිය කියනවා වෙන වෙන සේවාවක් ලබා දෙන්න පුළුවන්ලු. අපිට ඇවිල්ලා කියනවා ටෙලිෆෝන් එකක් ලබා ගන්න මේ වෙන වෙන තාක්ෂණික සේවයන් ලබා ගන්න පහසුකම් දෙන්නත් කැමතියි කියලා. ඒ සියල්ලම මේ යෝජනාවේ තියෙන්නේ affordably priced. ඒ කියන්නේ all affordably priced. මේවා වෙන වෙන තව බිස්නස් එකක් මේක ඇස්සේ හංගලා තියෙනවා. විශාලයි කියන මේ සමාගමේ සේවකයෝ ඉන්නේ ලෝකෙ වටේම සේවකයෝ ඉන්නවලු සේවකයෝ 300යි ඉන්නේ. මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව ආයතනයක් තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රධානියාගේ සුදුසුකම්වත් මේ යෝජනාවලියේ ඉදිරිපත් කරලා නැහැ. ගරු මූලාසනාරුර මන්ත්‍රීතුමනි මන්ත්‍රීතුමියනි මේ වගේ පට්ටපල් බොරු කියලා රටවල් ගණනක පවත්වාගෙන යනවායි කියලා ප්‍රකාශ කළා. මිනිස්සු රවට්ටලා අපේ මේ විතරක් නෙමෙයි චීනය සඳහාත් චීනය සඳහා චීනයේ කටයුතු කිරීම සඳහා වෙනම යෝජනාවක් වෙනම ආයතනයක් ගෙනත් තියෙනවා. චීනයේ ඔන්ලයින් වීසා ලබා ගැනීම සඳහා ඒකත් කොහෙන් ආවද කවුරු අනුමැතිය දුන්නද මොන තාක්ෂණය තියෙනවද කිසි දෙයක් දන්නේ නැහැ. ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමියනි මේ වගේ හොරකම් මේ වගේ සටකපටකම් මේ වගේ මගඩි මේ වගේ ජනතාවගේ ඩොලර් එකට දෙන්න හදපු එක අද දෙන්න හදන්නේ ඩොලර් 25ට කාටද යන්නේ කවුරු ගාවටද යන්නේ මේ පිළිබඳව හොයලා බලන්න. ඒ නිසා අපේ සේමසිංහ ඇමතුමා ගිහිල්ලා දැන් සේමසිංහ ඇමතුමා කියපු ඒ ලස්සන සුන්දර රට ඒ ලස්සන සුන්දර ආර්ථික වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ සඳහා රට ඉදිරියට යනවා නම් අපි ඒකට කැමතියි. ඒක වෙන්නේ නැතුව මෙන්න මේ වගේ හොරකම් මගඩි දේශපාලන උපක්‍රම යොදලා තමන්ගේ මඩි තර කරගන්න රජයක් හින්දා තමයි මේ රජය ඉවත් කරලා අවසන් කරලා මේ රටේ රටට ගැළපෙන වැඩපිළිවෙලක් තියෙන රජයක් මී කර ගැනීම වෙනුවෙන් අපි කැප වෙලා තින්නේ කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා ඔබතුමියට. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.